අභියෝග YouTube නාලිකාව අද සූදානම් වෙලා ඉන්න ඔයාලට අරගෙන ඉන්න සංස්කෘතික අංග අතර වඩා ජනප්‍රිය ආගමික ස්ථානයක්. ඒ තමයි සත්කෝරළේ කොයි කවුරුත් කතා බහ කරන රත්මුල් කන්ද. මේ රත්මුල් කන්දේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානයක් තියෙනවා. මේ ගල්ලෙන් විහාරස්ථානේ ලේකනගත වූ නෑදෑකම් කියන ජනප්‍රිය ජනප්‍රවාද පවතින ස්ථානයක් තමයි මේ කන්ද. මා ඉන්නේ මේ මෙතන. මම ඉන්න ස්ථානය වඩා ජනප්‍රිය වුණේ ඉතිහාසයේ සිට යම් යම් රාජ පෙළපත් කීපයක් සමග බැඳිච්ච ස්ථානයක් බැවින්. ඉතින් අද අපි කතා බහ කරලා බලමු මේ ස්ථානයේ පෞරාණික වටිනාකම කොහොමද කියලා. මේ පන්සලට කියන්නේ පුරාණ ගල්ලෙන් විහාරය කියලා රත්මුළු කන්දේ. රත්මුළු කන්ද කියන නමට නිර්වචන දෙකක් අඳුනගෙන තියෙනවා. එකක් තමයි මේ අර අපිට පේන ඇතුතින් රත්මුළු කන්ද හත්මුළු කන්ද කියලා තිබිලා ඒ මුළු හතක් තියෙන කන්ද කියන අර්ථයෙන් පස්සේ කාලෙදී පද පෙරළි වෙලා රත්මුළු කන්ද වුණාය කියලා. තවතරතුරක් තියෙනවා අපේ නායක හඳුර එක තමයි පාවිච්චි කරන්න යොදලා තිබුණේ රහත්මුළු කන්ද කියලා. ඒ කියන්නේ රහතන් වහන්සේලා මුළු දෙවුණු තැන එවනත එක්කාසුන තැන හැටියට තමයි ඒ කඳුමුදුන ඒ කාලෙඳන විවහාර වෙලා තියෙන්නේ. ඉතින් ඉතිහාසය දිහා බලපුවාම දැනට හරි චෛත්‍යය තියෙන මහා ගලේ තියෙනවා කැඩිලා බිඳලාගේ සෙල්ලිපියක්. ඒක චන්ද්‍රත් පරණවිතාන මහත්මයාට පෙන්නපුවාම අපේ නායක හාමුදුරුව එයා කියලා තියෙනවා මේක තියෙන්නේ මේ පන්තලට ඉඩකඩම් පූජා කරපු ගල් සන්නස කියලා. ඒක උත්තිය රජුරුවන් කාලට අයිති වෙනවා කියලා කිව්ව උත්තිය රජුරුව කියන්නේ දෙවන ප්‍රතිස්ස රජුරුවන්ගේ සහෝදරයා, බාල සහෝදරයා. එයාගේ අටවෙනි අවුරුද්දේ තමයි මිහිඳු හාමුදුරුව පිරිනමම් පෑවයි කියලා අපේ සාසන ඉතිහාසය සඳහන් වෙන්නේ. එහෙම ඒ අනුරාධපුර යුගයේ මුල්ම අවධියට ඇතුළත් වන පන්සලක් හැටියට තමයි මේ විහාරස්ථානය පිළිබඳව ඉතිහාසයේ කියන්න පුළුවන්කම තියෙන්නේ. ආයෙත් පස්සේ කාලෙකදී මේ අද තියෙන ගල්ලෙන් අරවම සෑම දෙයක්ම නිර්මාණය වෙලා තියෙන වලගම්බා යුගයේ. වලගම්බා රජුරුව මොකද අවුරුදු 12ක් තිස්සේ වනවැදිලා හිටියන. ඒ වනවැදිලා ඉන්නකොට සත්කෝරළේ පන්සල් ආශ්‍රයෙන් තමයි හුඟක් වෙලාවට ඒ හාමුදුරුවන්ගේ උදව්ව සහයෝගය ඇතුව තමයි සේනා සංවිධානය කරගෙන ගිහින් නැවත වරක් අනුරාධපුරයේ රාජ්‍ය පද ප්‍රාප්තියට පත් වුණේ. අන්නේ වලගම්බරච්චුරුව නැවත රජ වුණාට පස්සේ මේ සත්කෝරළේ තියෙන පන්සල් හුඟක් විහෙර විහාරස්ථාන වලට උදව් උපකාර කරලා තිනවා. මොකද ඒ නැවත රාජ්‍ය බලය ලබා ගැනීම සඳහා මේ සත්කෝරළේ හාමුදුරුව තමයි හුඟක් උදව් කරේ කියලා. අන්න ඒ කාලයේදී සංවර්ධනය වුණ යුගයක් පිළිබඳව අපිට දකින්න ලැබෙනවා. මේ අපි ඉන්න තැන තියෙන මේ ගල් විහාරය තමයි මේ පන්සලේ තිබුණු පැරණිම පූජනීය ස්ථානය හැටියට සඳහන් වෙන්නේ. මේක වලගම්බා යුගයට අයත් ඓතිහාසික සිද්ධස්ථානයක් කියලා චන්ද්‍රගොඩමුගුරේ මහත්මයා මේ පන්සල බලන්න ආපු වෙලාවේදී එයා සඳහන් කරලා තියෙනවා. ඒ කාලේ මේ විහාර මන්දිරය තුල තිබුණ පිළිමහන්සේලා කීපයක් තිබුණා මටත් මතකයි පුංචි කාලේ. නමුත් දැන් ඉතුරු වෙලා තියෙන ওই තියෙන දැව පිළිමේ විතරයි. මොකද ඒ කාලේ පිළිම නිර්මාණය කරලා තියෙන විශේෂයෙන් මහනුවර යුගයේ වෙන්න ඇති ලීවලින් පිළිම කපලා ඊට පස්සේ ඒකට මැටි බැඳලා තමා සායම් මාලේ කරලා තියෙන්නේ. ඉතින් ඒ වලගම්බා යුගයේදී ඉදි කරපු විහාරයක් හැටියට තමයි මේ ගල්ලෙන් විහාරය සඳහන් වෙන්නේ. ඒ නම තමයි අද විවහාර වෙන්නේ පුරාණ ගල්ලෙන් විහාරය කියලා. ඒක අපි අලුතෙන් මේ ප්‍රතිසංස්කරණය කරලා මේ මෑත කාලයේදී තමයි මේ තත්ත්වයට පත් කරේ. ඉතින් නැවත වරක් මෙව ජරාවාස වෙලා වනවාස වෙලා තියෙනකොට ඔය මහනුවර යුගයේදී වැලිවිට සංගරාජ සරණ මේ සංගරාජ හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙක් තිස්ස රාජ මහා විහාරස්ථානයට ඇවිල්ලා
උන්වහන්සේ තමයි මේ පළාතේ තියෙන ඔය පෞරාණික පන්සල් ඔක්කොම ටික නැවතවරක් සංවර්ධනය කරලා තියෙන්නේ. අපේ පරම්පරාව එතකොට දැන් වත්මන් සංගපරපුර වැලිවිත හාමුදුරන්ගෙන් ඉඳලා දෙති මුල්ලි පරම්පරාවයි ඊට පස්සේ තිස්සව පරම්පරාවයි කියන මේ දෙපැත්තකට සම්බන්ධ වෙන ඉතිහාසයක් තමයි තියෙන්නේ. මෑත කාලයේදී වැඩ හිටිය විචිත්‍ර ධර්මගතික හෙන්දියගල ශ්‍රී සීලවන්ත සීල රතනාභිධාන අපේ ගුරුදේව නායක හාමුදුරන් වහන්සේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වෙලා හිටියේ දේශකයන් වහන්සේ නමක් හැටියට. ගුවන්විදුලියේ නිතර ධර්ම දේශනා කරපු වහන්සේ සිය ගානක් ගුවන්විදුලි ධර්ම දේශනා පවත්වලා තියෙනවා. ඒ වගේම පොත්පත් රචනා කරලා තියෙනවා. මේ අද තියෙන වත්මන් සංවර්ධනයේ පුරෝගාමී හැටියට සඳහන් කරන්න පුළුවන් නායක හඳුරු. උන්වහන්සේ අධ්‍යාපනය ලැබන කාලේ මහනුවර සංගරාජ පිරිවෙනේ ඒ වගේම කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය මහපිරිවෙනේ අධ්‍යාපනය ලබද්දී සමාජයේ මේ අපේ ගමේ තියෙන සමාජයේ මිනිස්සු අතර තියෙන පරතරය දැකලා බොහොම සංවේග උපදවලා මේ දරුවන්ටත් මේ ගමේ ඉන්න දුප්පත් දරුවන්ට ලෝකේ පෙන්වන්නට ඕනි කියන හැඟීමෙන් තමයි උන්වහන්සේ අධ්‍යාපනය නිමා කරලා පන්සලට ආවට පස්සේ 1936 අවුරුද්දේ මේ පන්සලේ තමයි සත්පුරලේ පරිණිම දහම් පාසල ආරම්භ කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ප්‍රදේශයේ පන්සල් ගානෙම දහම් පාසල් ආරම්භ කරලා දිනපතා පාසල් ආරම්භ කරලා ඒ වගේම කුලියප්තිය මධ්‍ය මහාවිද්‍යාලයේ පඬුවස් නුවර මධ්‍ය මහාවිද්‍යාලයේ වගේ පාසල් ආරම්භ කිරීමට පුරෝගාමී වුණේ අපේ නායක හාමුදුරුවෝ. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය හා කැපකිරීම නිසා තමයි අද විශාල දියුණුවක් ලැබලා තියෙනවා. ඒ කාලේ ගමෙන් පිට ලෝකයේ පිළිබඳව අවබෝධයක් නොතිබ්බ විශාල පිරිසක් අද දේශ දේශාන්තරවල ගිහින් මහා විශිෂ්ට සේවාවක් කරන මට්ටමට පත් වෙලා තියෙනවා. අපේ නායක හාමුදුරන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවරයා තමයි මඩවල සීලවිමල හාමුදුරුවෝ. උන්වහන්සේ මේ වෙනකොට ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ බර්ක්ලි විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක මහාචාර්ය පදවියක් දරමින් දැන් වසර 30 ගණනක් තිස්සේ සේවය කරනවා. වත්මන් විහාරාධිපති හැටියට මම කටයුතු කරනවා. ඒ නායක හාමුදුරුවෝගෙන ගිය වැඩපිළිවෙල ඒ වගේම අපේ ලොකු හාමුදුරුවෝ බලාපොරොත්තු වන වැඩපිළිවෙල ඒ නියමාකාරයෙන් ඉටු කිරීම සඳහා අපි විශාල වෙහෙසක් දරනවා. ඒ වගේම මේ පළාත ගමට මේ පන්සලට ගුදුරුගම් හැටියට ගම්මාන 7ක් විතර තියෙනවා. ඒ වගේ පවුල් වශයෙන් ගත්තාම පවුල් 400 ගණනක් විතර ඉන්නවා දායකත්වයේ දරන. ඒ නිසා දිනපතා මේ අය පන්සලට ඇවිල්ලා මේ මළු පෙත්මන් පිරිසිදු කරලා ඒ තුන් වේලේ බුදු උපස්ථාන මේ මහා පිංකම කරන්නේ චාරිත්‍රයක් හැටියට. එම මිනිසුන්ගේ ආර්ථික සංවර්ධනය සඳහා අපි සන සමිතියක් පිහිටවලනවා. ඒ නිසා ගමේ මිනිසුන්ට පහතුවෙන් ඒ තමන්ගේ එදිනදා කටයුතු කර ගැනීමට මූල්‍යමය අවස්ථා සම්පූර්ණ කර ගැනීමට කප්පුකක් වගේ පිහිටවලා තියෙන මේ සමිතිය. ඒ නිසා එක පැත්තකින් දහම් පාතල මගින් ඊට පස්සේ පන්සලේ තියෙන ඉතාමත් වටිනා බිම් කඩක් තමයි අර ඉදිරියේ තියෙන පාසල සඳහා අපේ නායකවරු පරිත්‍යාග කරේ. ඒ නිසා දිනපතා පාසලක් තියෙනවා රජයට පවරලා දීපු දහම් පාතලක් තියෙනවා. ඒ වගේම ප්‍රතිඵල සම්පන්න දායක සභාවක් තියෙනවා. ඒ වගේ මූල්‍යම වශයෙන් ගත්තම විශාල ශක්තියක් දෙන සංස සමිතියක් තියෙනවා. පුංචි බැංකුවක් තියෙනවා අපේ පන්සලේම. ඒ නිසා මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සියල්ලක්ම සම්පූර්ණ ආගමික මධ්‍යස්ථානයක් කේන්ද්‍රයක් හැටියට රතුගන්ධේ පුරාණ ගල්ලෙන් විහාරස්ථානය සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා.